ගරු කංශේන මැතිතුමා සභාවට මේ මේ ඉස්සලා මේක මතක් කරන්න කැමති විශේෂයෙන්ම ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මූලාසනයේ ඉන්න වෙලාවේ කතා කරන්න හැකියි පිළිවඳවත් මම සතුටු වෙනවා අපේ ගෙවල් දොරවල් ඒ වගේම නොයෙකුත් යාන වාහන ගිනි තියෙන අවස්ථාවේ ඔබතුමාගේ ගෙදරත් ගිනි තිබයි කියන එක අපි දන්නවා මම පළමුවෙන්ම මතක් කරන්න කැමති උතුරු මැද පළාතේ රජරට ඉතාම කීර්තිමත් දේශපාලනඥයෙකු හැටියටත් ඒ වගේම අහිංසක ගෝ ජනතාවගෙන් පත්තුන මන්ත්‍රීවරයෙක් හැටියට පළාත් සභාවෙත් කාලයක් ඉඳලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විය 9 වෙනිදා ත්‍රස්තවාදීන්ගේ මිලේජ්ජ ත්‍රස්තවාදීන් අතින් මරණයට පත් වෙච්ච ඒ අමරකීර්ති අතුගෝරලා මැතුමාට මා විශේෂයෙන්ම රජරට ජනතාවගේ ශෝකය මේ අවස්ථාවේ පළ කර සිටිනවා අපි දන්නවා මේ කැරල්ල එහෙම නැත්නම් මේ ඛේදවාචකය මේ භීෂණය ඇති කිරීම තුලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම ආණ්ඩුවේ දේශපාලන නායකයා හැටියට කටයුතු කරනකොට ඒ වගේම මම ඉස්ලාම දේශපාලනයට පැමිණියේ 1991 ප්‍රාදේශීය සභාවෙන් ඒ වගේම පළාත් සභාවේ ඇමතිවරයෙක් හැටියට අවුරුදු 7මාරක් කටයුතු කරලා අද පාර්ලිමේන්තුවේ අවුරුදු 21ක් මම පාර්ලිමේන්තුවේ දිගටම ඉන්නවා මේ කාලය තුල මගේ දේශපාලන ජීවිතයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු 31ක් ඉන්න කාලය තුල අපේ ගෙදරකට ගලක් ගහලා නැහැ අපි ඒ තරම්ම පිරිසුදු අපේ දේශපාලනය අපි කරා අපේ කාර්යාලයට එන UMP කාර්යයද සජබේද ජේවීපිද පෙරටුගාමීන්ද LTTD කියලා ප්‍රශ්නයක් නැහැ අපි එක සමානව අපි කාර්යාලවලින් මේ මහජන සේවය කරා අපි අපිට ගලක් ගහලා අඩු ගානේ ගල් කැඩයක් අවුරුදු 36ක් තුල මගේ නිවසටවත් අපිට ගහලා නැහැ නමුත් තාම ඡේදවාචකේ තමයි අපේ මුළු ජීවිතේම විනාශ කරන දේ කරා මේ 10 වෙනිදා මේ ත්‍රස්තවාදී පිරිස අද ප්‍රජාතන්ත්‍රවාදී ගැන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා කාර්ය ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා ගෝඨාගමට ගිහිල්ලා ගෝඨාගම ඉඳන් කියනවා ආදරේ අරගලය කියලා ඒ ආදරේ අරගලය බලන්න අපේ වත්තට ආපම බලන්න පුළුවන් අපේ නිවාස සම්පූර්ණ පුච්චලා කාර්යාල පුච්චලා මගේ ව්‍යාපාරයක් තිබ්බා ඒක පුච්චලා අන්තිමට මගේ ඉදමේ තිබුණ මල් ගස් ටිකත් උදුරලා දාලා තියෙන මේ වෛරය මොකද්ද කියන අපිට තේරෙන්නේ නැහැ මේක පුදුමාකාර වෛරී දේශපාලනයක් මේක මේ භූමියෙන් අතු ගාලා දාන්න ඕනේ මේ එක එක්කෙනා එක එක පැත්තට බෙදිලා එක එක විදිහට මේ තරඟයක් අමුතු තරඟයක් ඇති කරන්න තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ ඒ තරඟ නෙමෙයි එළියේ තියෙන වෙන දෙයක් බිහිසුණු ත්‍රස්තවාදියක් එළියේ තියෙන්නේ ඒ ත්‍රස්තවාදියේ කවුරු කවුරුත් හඳුනා ගත්තොත් හොඳයි දැන් අපේ ගෙවල් ගිනි තිබ්බ අපේ රෝහිත අබේගුණවර්ධන ඇමතුමාගේ මේ අපේ ගෙවල් ගිනි තිබ්බ මුල් වටේට ඊළඟට කාගේ ගිනි ගෙවල් වල ගිනි වදී දන්නේ නැහැ දැන් අපට ඉස්සලා කියනවා ඇහුණා විජේපාල එහේ එස්.ජ. ආධික පක්ෂයේ ගාල්ලේ ඉන්න සංවිධායකනාගේ ගේ ගිනි තියලා කියලා ඒ නිසා මේක පොහොට්ටුවට අපිට වමනක් උරුම වෙච්චි භීෂණයක් නෙවෙයි මේක මේ භීෂණේ ඔක්කොටම එනවා පිටිපස්සෙන් එනවා ඒක කවුරුත් තේරුම් අරන් කටයුතු කරොත් හොඳයි කියන එක මම විශේෂයෙන් ප්‍රකාශ කරනවා ඒ වගේම හතර වෙනිදා මගේ ගෙට ගල් ගැහුවා හතර වෙනිදා ඒ වගේම ශ්‍රයන් සේමසිංහ ඇමතුමාගේ ගෙට ගල් ගැහුවා චන්න ජයසුමන ඇමතුමාගේ ගෙවල් වලට ගල් ගැහුවා ඊළඟට උද්දික වේමරත්න මන්ත්‍රීතුමාගේ ගෙදරට ගල් ගැහුවා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුමින් දිසානායක ඇමතුමාගේ ගෙදරට ගල් ගැහුවා ඒ ගල් ගහපු වෙලාවේ හරියට නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ මම ඉතාලම කනගාටුවෙන් කියන්නේ ඒ වෙලාවේදී අත්තලංගොඩ ගත්තා නම් මේ අය 10 වෙනිදා ඇවිල්ලා නැවත අපේ ගෙවල් මේ විදිහට අලු බවට පත් කරන්නේ නැහැ කියන එකත් මම කියන්න කැමතියි ඒ නිසා ආරක්ෂක අංශේ තමන්ගේ රාජකාරිය හරියට කරේ නැහැ ඒ පිළිබඳව මගේ අප්‍රසාදය මම මුළු ආරක්ෂක අංශයටම මගේ අප්‍රසාදය මම පළමුවෙන්ම පුද කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගැන නොදන්න අයද මන් දන්නේ ප්‍රජාතන්ත්‍රවාදීන් පෙනී හිටිනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. 1971 මේ රටේ විශාල විනාශයක් වුණා.
ඒ විනාශය ප්‍රතිඵල තමයි අදත් අපි භුක්ති විඳින්නේ 88 89 විශාල විනාශයක් වුණා බස් ගිනි තියලා ඒ වගේ ගෝයන සේවා කාර්යාල ගිනි තියලා ඒ වගේම මේ රටේ තියෙන විදුලිය සම්පූර්ණ කඩලා දාලා අවුරුදු ගාණක් පස්සේ ගිය 88 89 ඒ භීෂණියත් එක්ක ඒ වගේම මේ භීෂණියත් එක්ක අද ඒ තත්ත්වෙම පත් වෙලා තියෙනවා ඉතින් මේ රට ඉස්සරහට යන්න දෙන්නේ නැති කාලකන්ණි දේශපාලන සංවිධාන මේ රටේ තියෙනවා ඒ නිසා මේකට වා කියන්න ඕනේ ඒ මේ රට විනාශ කරපු මේ බස් ගිනි තියපු විදුලි කණු කඩපු රජයේ ආයතන විනාශ කරපු අය මේකට සම්පූර්ණ වා කියන්න ඕනේ එහෙම නැතුව මේ ආණ්ඩුව අල්ලන්න මෙහෙම බෑ 1971 ආණ්ඩුව අල්ලන්න බැරි වුණා ඒ වගේම 88 89 තුණ්ඩු කෑලි දාලා ඒ වගේම ඇඩෙන්ටි කාඩ් එකතු කරලා මිනිස්සුගේ බෙලි කපලා ගස්වල එල්ලලා බල්ලෝ බලල්ලුවාගේ මරලා දැම්මා ඒත් ආණ්ඩුව අල්ලන්න බැරි වුණා ඒ වගේම තමයි LTT සංවිධානය අවුරුදු 30ක් ප්‍රභාකරන් රටෙන් භාගයක් අල්ලනවා කියලා බලලා හිටියා වගේම රටෙන් භාගයක් දීලා තිබුණා එහෙම මේ රට අල්ලන්න බෑ එක එක කුමන්ත්‍රණ වලින් එක එක ත්‍රස්වාදී ව්‍යාපාර වලින් කියන එක ඉතිහාසයේ අපිට ඔප්පු කරලා තියෙනවා ඒ නිසා කවුරු හරි හදනවා නම් පෙළපාලි ගිහිල්ලා ගං හදාගෙන මේ ආණ්ඩුව පෙරලන්න එහෙම නැත්නම් ආණ්ඩු බලය අල්ලන්න හිතනවා ඒක හීනයක් පමණයි කියන එක අපේ ඉතිහාසයේ දිහා බලපුවම ඒවා මං හිතන්නේ මේ තරුණ තරුණියෝ දැන් අහින්න අය දන්නේ නැහැ මොකද අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා හින්දා තමයි අපේ පාර්ලිමේන්තුව රැකිලා තියෙන්නේ මේ රට රැකිලා තියෙන්නේ ඔය දෙමළ සංධානයේ කෑ ගහන අයට එළියට බහින්න බැරුව තිබුණා අවුරුදු 30ක් තිබුණ යුද්ධය අවසන් කරේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද එතුමාට අවලාද ලගනවා එතුමා අත්අඩංගුවට ගන්න කියලා කියනවා එතුමා මේ රට සාමය උදා කරලා දුන්න එක ඒ වගේම ත්‍රස්වාදී අවසන් කරලා දුන්න නායකයා හැටියට අපිට ඉතාම කණගාටුයි එතුමාට මේ පත් වෙලා තියෙන තත්ත්වය දිහා බලපුවම ඒ නිසා අපි කවුරු සාමූහිකව මේ පිළිබඳව කල්පනා කරන්න ඕන ඊළඟට ගෝඨාගමට ගහන්න ගියා කියනවා අපේ මන්ත්‍රීවරුගේ නම් ලැයිස්තු දානවා අල්ලන්න කියලා ගෝඨාගමට එතකොට අතන ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ ඉඳගෙන ජනාධිපති මන්ත්‍රී කඩාගෙන යන්න හදනවා ඉතින් මේ විදිහටද මේ ඒක මොකද්ද කියන්නේ මේ මේ මේගොල්ලෝගේ අරගලිය ආදරේ අරගලිය ආදරේ අරගලියට තමයි ජනාධිපති ලේකම් කාර්යාලය වටලා තියෙන්නේ අපි දැක්කා ශීවරධාරීන් පිරිසක් කඩාගෙන ගියා ඕන නම් ජනාධිපති මන්ත්‍රීලටත් අපිට යන්න පුළුවන් කියලා ආදරේ අරගලිය ලස්සනේ ආදරේ අරගලිය ලස්සන බලන්න අනුරාධපුරයේ අපේ මේ සියලුම මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට කරලා දියා තියෙන දේ දිහා බලපුවම කාටවත් බලා ගන්න පුළුවන් ඉතින් මේ නිසා මේ මේක ඉතාම නරක தত্ত্বයක් මොකද අපිට අපේ ජීවිතේටම අපේ ජීවිතේ පුරහට අපි ජීවත් වෙන්න හදාගත්ත අපේ ගෙවල් දොරවල් ඉවරයි ඇඳුම් පිටින් අපිට ඇඳිවත පිටින් තමයි අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් මේක මං හිතන්නේ අනිත් අයට සතුටක් ඇති කාලකන්නේ සතුටක් නමුත් අපි බොහොම කණගාටු වෙන්න ඕන මේ தত্ত্বය මොකද්ද කියන එක කවුරුත් තේරුම් ගන්න කටයුතු කරන්න ඕන කියන එක තමයි මම කියන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අපිට අනාගතයේදී මැතිවරණයට යනකොට මේක පිරිසුදු වෙලා තියෙන්න ඕන. මොකද එහෙම නැත්නම් පාර යන කොල්ලන්ට මම දන්නවා අපේ නිවස් වලට ගහන්න ආවේ නගරේ රාජ්‍ය ආධු ගහන පච්චකාරයෝ කරාමු දාගත්ත අය ඒ වගේම කුඩුකාරයෝ හොඳ සිහියෙන් නෙමෙයි ආවේ. ඇවිල්ලා මේවා කුඩු කරලා දාලා ගිය නිසා මේ සමාජයේ හදාගන්න කවුරුත් එකතු වෙන්න ඕනේ මේ සභාවේ එක එක පැත්තට ඇඟිල්ල දික් කරලා ඒ වගේම අපි හරි අනිත් අය වැරදි කියන දේශපාලනයක් අද එක එක්කෙනා කරේ ගහගෙන දඟලනවා. නමුත් මේ පොදු හතුරා කවුද? පොදුවේ මේ විපත්ති කරන්නේ කවුද කියන එක පිළිබඳව අපි වල්ලා එකට පිළියම් යොදන්න ඕනේ මේ සභාව. පාර්ලිමේන්තුව තියෙන එකට නීති සම්පාදනය කරන්න අද සමහර තැන්වල නීතියක් නැහැ. උසාවි වලට ගෙවල් ගිනි තියලා වාහන ගිනි තියලා ඒ වගේම මිනිසු මරලා කටයුතු කරනට නීති පොත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතියක් නැහැද? නීතියක් නැහැ. රිමාන්ඩ් කරපු හැටි එළියට දානවා අධිකරණේ. අපි අධිකරණයට ගරු කරනවා. නමුත්
adikarane hasirima pilimadawat apita visala kalakirimak tiyena meka agramishakarayata da sweshradhikarane neethinnyanda da ema naththam appeal usave neethinnyoda mahadhikarana neethinnyoda mahistrada kiyala ne me rate prajathantrawadaya thibbot tama adikarane rakenne e wagema vidhayaka rakenne vyavasthadayaka rakenne eka hungak denek saturu wenawa me gewal dorawal kadala mini marala wahana kiyala tiyala usawita dapama apa denawa apa denna yanawa polime yanawa minissu be lawyers la yanawa neethinnyo habai egollunga pidipassen mewa enoy kiyana ke egollu thama dannne habai aapu darasata thamai egollunta therenne api me kare sala waradda kiyala adhikarane tiyenne vyavasthadayake tiyenne vidhayake tiyenne me rate saame arasha karana e wagema me rate samvardhane karana Eka nodena hukat dene kata yutu korona me hukat kiyana pirisakut mama e pilibandawat kanagatu wenawa mokada rate kelaya neethiyak athi unama kelaya neethiyata e ansa ida deela hitapuwama antimata wenne ara giya sare wage gewal lassara ringaani inda wei panguwa rata pai inda wei e wage ma api kalaakaruwan gen illa asinno kalaakaruwot gehilla samahara ay mewata udaw karanawa kalaakaruwo Nda penani adare aragale kela mango kala wenium peni hirina me wenium peni hirina kala karuan de kieno ape gewal wata wela balan da adare aragale ko hamada karna tieni kela eni sa meka ape da witara ati wecha diak hati da salakani na tua selo denawa meka prajata antara wadi da wadi chi maru pahara e wage ma me mati wera krameta chanda krameta Badin dia na maru pahara kene kapi kaurut tidi dia kan dura. Emno dia ada samahara dia me dolar na tua ada dolar dia kene puluan tu pahari indar gel kari anda. Dolar dia kene puluan tu. Dia kapi bidai sama dia kan tiro ma tu. Bidai sa gila ayi me feng gila e uda ugan da puluan pirsa tu pahari inne. Wa me bahali me ndur kada kene na e muka tiro haram una. Kisio prati bati anne. Abi daka noi ku rupo hai nali kawal da gila. Aragale teru mahapuwama danne ne kawuda naayakaya kiyapuwama ahapuwama danne ne avasankara me rata nannastara kirime samvidhanayak tiyenne e nisa api kawuruth ma demawapiyangen illa sitinawa tamange daruwanda nomaga yawanna epa arala me rata vinasayen vinasayata pat karanna epa api dan ara esa jathi pakshe tani pudgalaya wasayen inna rainil wickramasinghe mathuma agamathiwaraya bawata pat kare api wena hethuwan nisa nemei එතුමා තනියෙන් ඉන්න හින්දා ස්වාධීනව කටයුතු කරයි කියලා. පක්ෂය පක්ෂ එතුමාට තව නියෝජිතයෝ නැති නිසා ඒ අය සංවර්ධනය කරන්න එතුමාට කඩ කෙනෙක් නැහැ මේක ඇතුලේ. ඒ හින්දා තමයි කවුරුත් එතුමාට උදව් කරේ. ස්වාධීනව මේ පාලනය අරන් යයි කියලා. ඒ වගේම විදේශ සම්බන්ධකම් තියෙන නිසා විදේශ වලින් අපිට ඩොලර් ටිකක් හොයාගන්න එතුමාට පුළුවන් වෙයි කියලා. ඒ කාර්යය නිසා අපි පක්ෂ වේදිකා බලන්නේ නැතුව ලොකු වාසි බලන්නේ නැතුව Api e awastawa dila tieni rata winwing hitra wada karan da puluang tani pukgale kinda e suadi no kada itu kara kemena hetuan ni sani mei. Iti e anuma api sielo dana ma e kotu wela me me arbuden gode yemu api gas tiga denda, widulia kapan na tua tel tiga denda, goya da pohora tiga denda, me tiga puluan tara ikmaning karan da api sielo dana ma aktual bana kana kada itu kara mo ikela ilasi temi. Makai wacan soal pengawasan karena bom itu.